समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मुक्कदं धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु अप्पटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवेसारज्ज विसारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्सरस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्ञुनो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु अप्पटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवेसारज्ज विसारदस्स सब्ब सत् तुत्तमस्स धम्मिस्सरस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्ञुनो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु पटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवेसारज्ज विसारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्सरस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्ञुनो सम्मा सम्बुद्धस्स सद्धर्म श्रावक कारुणिक गुणगरुक बौद्ध पिन्नतुनी बहुम श्रद्धावें युक्तव सेलु देनाम अदत् सूदानं वेन्नी तेलोगुरु सम्मा सम्बुद्रजानन वहंसे विसिन लोक सत्वयन पिलिबंदव असीमित दयावें करुणावें मैत्रियें युक्तव अवबोध करगन देशना कुट वदाल मे उतुम श्री सद्धर्म रत्नेन अबमल रेणुकटत् वडा अडु बहोम पुंच कोटसक धम्म नदी तित्त धर्म देशना मालावे अटति अदत् देशना करवागन श्रवने करला तमंगी जीवित निवेरदि करगन यहापत मिलव जीवित अक्तुलिंग सुगति गामी ऊ परलो आयति भवेकिंग सनसिला अवसन प्रार्थना करन बोधियं सप सहित प्रतिपदाविं इताम इक्मं भवेक उतुम चतुरार सत्य धर्माव बोधियं ससर मग केरवल किरीमी बलापुरुत्तु वेतु पिन्नतुनी ये उतुम बलापुरुत्तु मुदुन पत्कर गंड सद्धर्म श्रवने करंड अद सिदुकरन धर्म देशनावी मात्रु कावे हती येत योदा गंड कल्पना कली अंगुत्र निकाई देवनी वर्गी देवनी सूत्रे वुने महासारिपुत्त सीहनाद किन सूत्र देशनाव सरियुत महारहतन महंसेगे सिंहनादे पिनतनी अपे सरियुत महारहतन महंसी
අපේ ශාසනයේ මහා ප්‍රඥාවන්තයින් අතර අගතනතුර තමයි දරන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට මේ අගතනතුර ප්‍රඥාවන්තයින් අතර අග්‍රස්ථානයේ ප්‍රධානය කරනු ලැබුවේ හත්වෙනි වස් කාලේ නිමා වෙලා තෞතිසාවෙන් සංකස්සපුරයට වැඩම කරපු දවසේ. ඒ වෙනකන් සාරිපුත්තයන් වහන්සේ පිළිබඳව වෙනත් විශේෂ කරුණකින් විශේෂ ප්‍රසිද්ධිය තිබුණේ නැති තරම්. නමුත් සම්මා සම්බුද්ධ ශාසනයේ දක්ෂිණ මහා ශ්‍රාවකයා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ කොයිතරම් ප්‍රඥාවක් තියෙනවද? ඒ ප්‍රඥාව මිනිස්සු අතර ප්‍රකට කළ යුතුයි කියලා භාග්‍යතුන් වහන්සේ කල්පනා කළා. ලෞතර බුදුරජාණන් වහන්සේලාට පමණක් දෙවනි වෙන ප්‍රඥාවක් තමයි තියෙන්නේ. ඒ ප්‍රඥාව ප්‍රකටීත කළ යුතුයි කියලා කල්පනා කරලා සංකස්සපුර ద్వාරයේට දේවාරෝහණ පූජාවෙන් වැඩම කරලා ඉස්සරලාම් භාග්‍යතුන් වහන්සේ පිළිගන්න ශරීරත් මහරහතන් වහන්සේ තමයි ඉදිරියට වැඩම කරන්නේ. වැඩම කරලා වන්දනා කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ කලින් සිහිපත් කරගෙන තිබුණ විදිහට මේ ප්‍රඥාව අද ඉස්මතු කරවන්න ඕනේ. එහෙම හිතලා ප්‍රශ්න ගණනාවක් භාග්‍යතුන් වහන්සේ අහනවා. ශරීරත් මහරහතන් වහන්සේගෙන් නෙමෙයි මුලින්ම බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් අහන්නේ පෘතග්ජන ශ්‍රාවකයන්ගේ. කෝටි ගාණක් එතන රැස් වෙලා හිටියා. ඒ අයගෙන් තමයි පළවෙනි ප්‍රශ්නය අහන්නේ. පෘතග්ජන මිනිස්සු ඒ ප්‍රශ්නය අහපු ගමන් උත්තර දුන්නා. ඒක පෘතග්ජනයන්ට විශේෂ වෙන ප්‍රශ්නයක්. ඊළඟට භාග්‍යතුන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා සෝවාන් වූ ආර්ය ශ්‍රාවකයන්ට විශේෂ වෙන ප්‍රශ්නයක්. සෝවාන් වහන්සේලා හැර ඊට පල්ලෙහින් ඉන්න කාටවත් ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න බෑ. සෝවාන් වහන්සේලාට විශේෂ වෙන ප්‍රශ්නයක් ඇහුවහම සෝවාන් වහන්සේලා උත්තර දුන්නා. පෘතග්ජනය නිහඬයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ සකදාගාමින් වහන්සේලාට විශේෂ වෙන ප්‍රශ්නයක් අහනවා. සෝවාන් වහන්සේලා නිශ්ශබ්දයි. උන්වහන්සේලාට ඒ ප්‍රශ්නෙට උත්තරේ වැටහෙන්නේ නැති හින්දා. නමුත් සකදාගාමින් වහන්සේලා පිළිතුරු දෙනවා. අනාගාමින් වහන්සේලාට විශේෂ වෙන ප්‍රශ්නයක් අහපුවහම අනාගාමින් වහන්සේලා විතරක් උත්තර දෙනවා. රහතන් වහන්සේලාට විශේෂ වෙන ප්‍රශ්නයක් අහපුවහම රහතන් වහන්සේලා උත්තර දෙනවා. අනික ඊට පල්ලැහැ සියලු දෙනාම නිශ්ශබ්ද වෙනවා. අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලාට විශේෂ වෙන ප්‍රශ්නයක් අහපුවහම අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා උත්තර දෙනවා. අනික සියලු දෙනාම නිශ්ශබ්ද වෙනවා. සරියුත් මුගලන් දෙනම වහන්සේට, ඒ කියන්නේ අග්‍ර ශ්‍රාවකයන්ට විශේෂ වෙන ප්‍රශ්නයක් අහපුවහම අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම දෙවනි නොවී උත්තර දෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේට විතරක් විශේෂ වෙන ප්‍රශ්නයක් අහනවා. මුගලන් මහරහතන් වහන්සේ නිශ්ශබ්ද වෙනවා. නමුත් සරියුත් මහරහතන් වහන්සේ උත්තර දෙනවා. ඒ ප්‍රශ්නෙටත් උත්තර දුන්නට පස්සේ සර්වඥයන් වහන්සේලාට විතරක් ගෝචර වෙන ප්‍රශ්නයක් අහනවා. සරියුත් මහරහතන් වහන්සේ නිශ්ශබ්ද වෙනවා. මොකද ඒක සර්වඥයන් වහන්සේලාට ගෝචර ප්‍රශ්නයක්. නමුත් මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න සාරිපුත්තයන් වහන්සේ මහා සාගරයට බැහැගත් වීර්‍යවන්ත පුජ්‍යලෙක්. ඒ සාගරයේ මැද කොතන හරි දූපතක් හොයන්න පසුබට වෙන්නේ නැතුව හැම පැත්තටම පීනනවා වගේ
තමන් වහන්සේගේ ධර්ම සාගරයේ නැමැති ඥාන සාගරයේ හැම පැත්තම කලම්බමින් මේ ප්‍රශ්නට උත්තර හොයනවා. නමුත් සරුවඥන් වහන්සේලාට ගෝචර වෙන ප්‍රශ්නයක් තමන් වහන්සේගේ දැනුම් සාගරයේ තුලින් උන්වහන්සේට හම්බ වෙන්නේ නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ දන්නවා සාරිපුත්තයන්ට පොඩි ඉඟියක් විතර යෝනේ මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න කියලා. සරියුත් මහරහතන් වහන්සේ ඊට කලින් සඳහන් කරනවා ස්වාමීනි මහා කල්පයක් පුරාවට වහින වැස්සක මහා පෘථුවියට වැටිච්ච වැහි බින්දු ගාන වෙන වෙනම කියන්න පුළුවන් වෙන වෙනම කියනවා කියලා කිව්ව. මහා මුහුඳට කොච්චර වැහි බින්දු වැටුණද ගංගාවල් වලට කොච්චර වැහි බින්දු වැටුණද වැව්පකුණු වලට කොච්චර වැහි බින්දු වැටුණද ගස් මුදුන් වලට කොච්චර වැහි බින්දු වැටුණද පර්වත මතට කොච්චර වැහි බින්දු වැටුණද සමතල මහ පොළොවට කොච්චර වැහි බින්දු වැටුණද ඒ ප්‍රමාණයේ වෙනස් විදිහට සඳහන් කරන්න පුළුවන්. එවන් මහා ප්‍රඥාවකින්වත් එවන් මහා ප්‍රඥාවන්තයාටවත් මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න බෑ. නමුත් පුංචි ඉඟියක් භාග්‍යතුන් වහන්සේ කරනවා සාරිපුත්තයන් වහන්සේට. ආගේ ඉඟියත් එක්කම දාස් ගණන් දස දහස් ගණන් ලක්ෂ ගණන් කෝටි ගණන් ණයගෙන හැර දක්වමින් භාග්‍යතුන් වහන්සේ ආපු ප්‍රශ්නේ විසඳන්න පටන් ගත්තා කියලා. ඒ ප්‍රශ්නේ විසඳනකොට භාග්‍යතුන් වහන්සේ සියලු දෙනාටම ප්‍රකාශ කරනවා මහණෙනි ගෞතම සම්මා සම්බුද්ධ ශාසනේ මහා ප්‍රඥාවන්ත භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ අද දවසේ මම මේ සාරිපුත්තයන්ට ප්‍රදාන කරනවා කියලා. වෙනතුනි මිනිස්සු දෙවියෝ බ්‍රහ්මයෝ මේ සියලු දෙනාම ඒ ප්‍රීතියට පංච තූර්ය වාදනය කරන්න පටන් ගත්තා කියලා කියනවා. ඒ තූර්ය වාදනය සක්වල කෙරවල දක්වා ඇහුණා කියලා කියනවා. ඒ තරම් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකගෙන් උතුම් වූ ප්‍රශංසාවට භාජනය වුණ සියලු දෙවි මිනිසුන්ගේ ආදර ගෞරවයට පාත්‍ර වුණ ප්‍රශංසාවට පාත්‍ර වුණ මේ මහා ප්‍රඥාවන්තයන් වහන්සේ සඳහන් කරන්නේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ භික්ෂු මහා සංඝරත්නයේ කෙරවල කියලා. ඒ භික්ෂු සංඝයාගේ කෙරවල කියලා කියන්නේ ශ්‍රාවක සංඝයා අතර වෙන කිසි කෙනෙකුට සාරිපුත්තයන් වහන්සේ ඉක්මෝලන යන්න බෑ. සාරිපුත්තයන් වහන්සේට එහයින් වැඩ ඉන්නේ භාග්‍යතුන් වහන්සේ විතරයි. ඒකයි සංඝ ශාසනයේ කෙරවල කියලා හඳුන්වලා තියෙන්නේ. මෙවන් මහා ප්‍රඥාවන්තයන් වහන්සේ කොයි තරම්නම් නිහතමානීද අනතිමානීද මේ නිවාත ගුණය කියන එක මොන තරම් උසස් ලෙස උන්වහන්සේගෙන් දකින්න ලැබුණද කියන කාරණාව විශේෂයෙන් සාරිපුත්ත සිංහනාද සූත්‍රයෙන් පැහැදිලි කරනවා. උන්වහන්සේගේ නිහතමානී ගුණය ප්‍රකාශ කරනකොට පින්නතුනි එක තැනක සඳහන් කළා. උන්වහන්සේ එක දවසක් වඩිනකොට උන්වහන්සේගේ සිවුරේ එක කෙරවලක් බිම ගෑවෙනවා. ඒක උන්වහන්සේ දැක්කේ නෑ. දැක්කේ නැති නිසා එදාම පැවිදි වෙච්ච 7 අවුරුදු වයසේ සාමණේර ස්වාමීන් වහන්සේ නමක් බොහොම ලාබාලයි. ඒක දැකලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේගේ චීවරේ කොනක් බිම ගෑවෙනව නේද කියලා. අවුරුදු 7යි වයසේ
තරම් හොරතල් විදිහට ඒ වචනේ කියන්නේ නැද්ද? නමුත් විනතින ඒක අහලා පසෙකට ගිහිල්ලා නැවත සිවුර ඒකාංශ කරලා මනාව ඔසවලා සකසගෙන සාරිපුත්තයන් වහන්සේ අර ලාබාල සාමණේරයන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා තදහු පබ්බජිතෝ සන්තු ජාතිකිය සත්ත වස්සිකු සෝපිමං අනුසාසෙය්‍ය සම්පටිච්ඡාමි මත්තකේ කියලා තදහු පබ්බජිතෝ සන්තු ජාතිය සත්ත වස්සිකු ජාතියින් අවුරුදු 7ක් වයසයි ඒ කියන්නේ ඉපදිලා දැනට අවුරුදු 7යි වයස ආන් එවන් වූ ලාබාල සාමණේර වහන්සේ නම මට අවවාදයක් කළේද සෝපි මං අනුශාසෙය්‍ය සම්පටිච්ඡාමි මත්තකේ ආන් ඒ අවවාදේ මගේ දෝත නලල මත තියලා මම පිළිගන්නවා කියලා උන්වහන්සේට ළඟට ඇවිල්ලා වැඳගෙන ප්‍රකාශ කරනවා අපි සඳහන් කළා ඒ මේ සංඝ ශාසනයේ කෙළවරේ වැඩ ඉන්න මහරහතන් වහන්සේ තමන් වහන්සේ සතු ඒ මනා වූ ගුණය ලෝකයට ප්‍රදර්ශනය කරපු එක තැන ඊළඟට පින්නුතුනි මේ කරුණ සඳහන් කරනකොට මේ උඩඟු බව අනුන්ගේ මතවලට ගරු නොකරන බව ආදී කරුණ ගැන සඳහන් කරනකොට මේ නිවාත ගුණය ගැන කියනකොට සඳහන් කරනවා ඉස්සරලම කෙනෙක් මානෙ දුරු කරගන්න තමන් කවුද කියලා හිතනවනම් හුඟක් හොඳයි කියලා තමන් කවුද කියලා හිතන්න කියලා කිව්වේ කෙනෙක් රාජපුත්‍රයෙක් වෙන්න පුළුවන් තව කෙනෙක් නීච කුලයක උපන් කෙනෙක් වෙන්න පුළුවන් නමුත් රජ කුලයේ උපන් රාජකුමාරයා ළඟත් නීච කුලයේ උපන් සැනල් කුමාරයා ළඟත් මේ දෙන්නගෙම උපතේ වෙනසක් තියෙනවද කියලා හිතන්න කිව්වා සැනල් කුමාරයාගේ මවගේ කුස ලේයින් සරවේන් මලෙන් මුත්‍රාදීන් රාජකුමාරයාගේ මවගේ කුස සුගන්ධ කුටියක් වගේ සුවඳවත්ද සැඬල් මවගේ කුසත් රජ දේවියගේ කුසත් ලේ සරව මල මුත්‍රාදීන් පිරිලමයි තියෙන්නේ පරම දුර්ගන්ධ ස්වභාවයෙන් යුක්තයි එහෙනම් අපි දෙන්න මෙතනදී සමානයි සැඬල් කුමාරයාගේ මව යම් විදිහක වේදනාවක් විඳ විඳ සැනල් දරුවා බිහි කළාද රාජදේවියත් තමන්ගේ දරුවා බිහි කළේ එවන්ම වේදනාවක් විඳ විඳ එවන් විදිහටමයි එහෙනම් දෙන්නම ඉපදිලා තියෙන්නේ එකම ආකාරයකටමයි දෙන්නගෙම ශරීරයේ නිර්මාණය වෙලා තියෙන්නේ දැක්කොත් පිළිකුල් හිතෙන ඒ වගේම බය හිතෙන ඇටකෝටු 300ක් එකතු වෙලා. මේ දෙන්නගෙම ශරීරේ ලේ තියෙනවා, මස් තියෙනවා, ඇට තියෙනවා, නහර තියෙනවා, සෙමසොටු තියෙනවා, මල මුත්‍ර තියෙනවා. ඒ කිසි දෙයක අඩුවක් මේ ශරීර දෙකේම නැහැ. ආන් ඒ නිසා මධ්‍යස්ථව ඉඳලා තමන්ගේ අන්‍ය පුද්ගලයාගේ තත්වය ගැන සොයා බැලිය යුතුයි කියලා සඳහන් කරනවා. එසේ සොයා බලන අවස්ථාවේ තම තමන්ට ඒ කාරණාව හොඳටම වැටහෙනවා. මෙතනදී සඳහන් කරනවා රාජකුමාරයා යම්සේද සැඬල් කොළුවා යම්සේද මේ දෙන්නගෙම කිසි වෙනසක් නැහැ. ඉපදුනාට පස්සේ ඇවතුම් පැවතුම් වලට අනුව කෙනෙක් උසස් වෙන්න පුළුවන් කෙනෙක් පහත් වෙන්න පුළුවන් ඒ ಗುಣධර්ම මත මිසක් ශරීරය තුලින් නෙමෙයි කියලා සාරිපුත්තයන් වහන්සේ වගේ
මේ මහා ශ්‍රේෂ්ඨ තෙරවරු ඒ කාරණාව හොඳට අවබෝධ කරලා තිබුණා. ධර්මයෙන් පොහසත් වෙන්න පොහසත් වෙන්න යමෙකුට ඒ ලැබෙන අවබෝධය එන්න එන්න වැඩි වෙන එක මිසක් අඩු වෙන බවක් නෑ. යමෙක් තාමත් මාන්නකාරද යමෙක් තවමත් උඩඟු සිතින් යුක්තද යමෙක් තාමත් අනුන් පහත් කොට සලකනවද ඔවුන් කාමත් මේ ලෞතුරා ධර්මයෙන් බොහොම දුරස් බවම සත්‍යයි. පින්නතුනි සරියුත් මහරහතන් වහන්සේ පිළිබඳව මේ සාරිපුත්ත සීහනාද සූත්‍රයේ තුල බොහොම සංවේගදායක කරුණු රාශියක් අන්තර්ගතයි. මේ සූත්‍ර දේශනාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුනෙත් විශේෂ කාරණාවක් නිසා. විශේෂයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා කීවට මෙහි තියෙන්නේ සාරිපුත්තයන් වහන්සේගේ වචනය. සාරිපුත්තයන් වහන්සේගේ දේශනාව භාග්‍යතුන් වහන්සේ ඉන්න තැන සාරිපුත්තයන් වහන්සේ විසින් සිදු කරන සිංහනාද නමයක් මේ සූත්‍රය තුල අන්තර්ගතයි. ආංගෙන්සයි සාරිපුත්ත සිංහනාද සූත්‍රය කියලා මේ සූත්‍රය හඳුන්වලා තියෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ එක වස් කාලයක් නිමා වෙලා සාමාන්‍යයෙන් වස් කාලේ නිමා වුණාට පස්සේ භාග්‍යතුන් වහන්සේ චාරිකාවේ වඩිනවා. නමුත් මේ සැරේ වස් කාලේ නිමා වුණා බුදුරජාණන් වහන්සේ තාම චාරිකාවේ වඩින බවක් පේන්නේ නැහැ. සාරිපුත්තයන් වහන්සේ කල්පනා කළා අපේ භාග්‍යතුන් වහන්සේ මේ වස් කාලෙන් පස්සේ චාරිකාවේ වඩින්නේ නැත්තම් මම චාරිකාවට පිටත් වෙන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ වඩින්නේ නැත්තම් මම පිටත් වෙන්න ඕනේ කියලා කල්පනා කළා. එහෙම කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අවසර ඉල්ලනවා. ස්වාමීනි මට වඩින්න ඕනේ දැන්. ඒ සඳහා මට අවසර දෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා සාරිපුත්ත යම් වස් කාලයක් නිමා වෙලා යම් චාරිකාවක වඩින්න ඔබ කල්පනා කළා නම් ඒ ගමන පිටත් වෙන්න දැන් කාලය හොඳයි. දැන් වැඩම කළාට කමක් නැහැ කියලා අවසර දුන්නා. මුලිනුත් සාරිපුත්තයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා සිවුර ඒකාංශ කරලා භාග්‍යතුන් වහන්සේ ළඟ පසඟ පිහිටවල වන්දනා කරලයි අවසර ඉල්ලන්නේ. අවසර ලැබුණට පස්සෙත් නැවත වතාවක් නැගිටලා හතර වතාවක් තුන් වතාවක් බුදුරජාණන් වහන්සේව ප්‍රදක්ෂිනා කරනවා. ප්‍රදක්ෂිනා කරනකොට හතර වතාවක් භාග්‍යතුන් වහන්සේට වන්දනා කරනවා. එහෙම වන්දනා කරලා භාග්‍යතුන් වහන්සේගෙන් සමු අරගෙන උන්වහන්සේ ගමන පිටත් වෙන්න යනකොට විශාල භික්ෂුන් වහන්සේලා පිරිසක් සරියුත් මහරහතන් වහන්සේගේ පිටිපස්සෙන් මේ ගමනට පිටත් වෙන්න ලෑස්ති වෙලා ඒක දැකපු තවත් භික්ෂුන් වහන්සේ නමකට ඊර්ෂ්‍යාවක් ඇති වුණා. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නකොට සාරිපුත්තයන් වහන්සේත් එක්ක ඇයි මෙච්චර පිරිසක් යන්නේ කියලා ඒ ඊර්ෂ්‍යාව ඇති වුණ සිතින් යුක්තව කල්පනා කළා මේ ගමන කඩාකප්පල් කරන්න ඕනේ. එක්කෝ පිරිස යන එක නවත්තන්න ඕනේ නැත්නම් ගමනම කඩාකප්පල් කරන්න ඕනේ. එහෙම හිතලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අර සාරිපුත්තයන් වහන්සේ මෙතනින් පිටත් වෙලා යනකොට මගේ ඇඟේ හැප්පුණා. නමුත් නිකමට මගෙන් සමාවක්වත් ඉල්ලුවේ නැහැ. මට මොකද වුනේ කියලාවත් බැලුවේ නැහැ. මගේ ඇඟේ හැප්පිලා ගියා කියලා. පිනතුනි සඳහන් කරනවා එහෙම කවදාවත් වෙන්නේ නැති බව
බුදුරජාණන් වහන්සේ හොඳටම දන්නවා. නමුත් භාග්‍යතුන් වහන්සේගේ කරුණාව නැවතත් වතාවක් අපට කියාපාන තවත් අපූර්ව තැනක්. සාරිපුත්තයන් වහන්සේ කවදාවත් එහෙම නොකරන බව දන්නෝ. නමුත් මේ භික්ෂූන් වහන්සේට බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ ප්‍රකාශ කළොත් ප්‍රකාශ කළ යුත්තේ මහණ සාරිපුත්තයන් කවදාවත් එහෙම කරන්නේ නැහැ. ඒක මම හොඳටම දන්නවා කියලායි භාග්‍යතුන් වහන්සේ දේශනා කළ යුත්තේ. නමුත් භාග්‍යතුන් වහන්සේ ඊළඟට කල්පනා කළා මම එහෙම සඳහන් කළොත් මේ චෝදනා කරපු භික්ෂුවට මොනව වෙයිද? ඒ භික්ෂුවගේ හිත භාග්‍යතුන් වහන්සේ දැක්කා. සාරිපුත්තයන් වහන්සේ එහෙම කරන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළොත් මේ භික්ෂුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ සම්බන්ධයෙන් අමනාපයක් ඇති කරගන්නවා. බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකය නිසා වෙන්න ඇති. උන්වහන්සේ වරදක් කළා කියලා කියහම නෑ කියලා කියන්නේ. භාග්‍යතුන් වහන්සේ අග්‍ර ශ්‍රාවකයා පිරිසිදු කරනවා සුද්ධ කරනවා නේද කියලා භාග්‍යතුන් වහන්සේ ගැන මනෝ පදෝෂිකාවක් ඇති කරගත්තොත්, ඒ කියන්නේ මනස දූෂණය කරගත්තොත් මෙරිලා ඒකාන්තයෙන්ම නිරේට යනවා. අන්න ඒ නිසා භාග්‍යතුන් වහන්සේ වචනයක්වත් කියන්නේ නැහැ. දැන් බලන්න මොන තරම් අනුකම්පාවක් තියෙනවද කියලා. ඒ භික්ෂුව ඉදිරියට අහන්න තියෙන වචන ටික බලලා ඒ වචන ටික ඇහුවොත් කීවොත් ඒ භික්ෂුවට වෙන දේ ගැන හිතලා ඔහුට අනුකම්පා කරනවා. අනුකම්පා කරලා ඒ චෝදනාවට කිසිත් පිළිතුරක් භාග්‍යතුන් වහන්සේ නොදී වෙනත් භික්ෂුන් වහන්සේ නමකට කතා කරලා කියනවා, මහණ සාරිපුත්තයන්ට ආපහු වෙන්න කියන්නේ. දැන් ගමන පිටත් වෙලා ඉන්නේ. සාරිපුත්තයන්ට ආපහු වෙන්න කියන්නේ කිව්වා. අර භික්ෂුන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේගේ පිටිපස්සෙන් ගිහිල්ලා සරියුත් මහරහතන් වහන්සේට කතා කළා. ස්වාමීනි, සාරිපුත්තයන් වහන්සේ, භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේව ආමන්ත්‍රණය කරනවා. වඩින්න කියලා සඳහන් කළා. පින්නතුනි, මේ වෙලාවේ සරියුත් මහරහතන් වහන්සේ ආපහු හැරිලා බුදුරජාණන් වහන්සේ ළඟට එනවා. ආවට පස්සේ අපේ බුදුරජාණන් වහන්සේ කාරණාව අහනවා. පින්නතුනි, සාරිපුත්තයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි, මට ආමන්ත්‍රණය කළේ මොන කාරණාවක් නිසාද? බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා, සාරිපුත්ත, මෙතනින් පිටත් වෙලා යනකොට යම් සබ්‍රහ්මචාරීන් වහන්සේ නමකගේ ඇඟේ ගැටුණද ඔබ? ඇඟේ ගැටිලා සමාව ඉල්ලන්නේ නැතුව ඒ සබ්‍රහ්මචාරීන් වහන්සේ දිහාවත් නොබලා ඔබ ඔබේ ගමන ගියාද, පිටත් වුණාද කියලා ඇහුවා. ආන් ඒ වෙලාවෙත් සාරිපුත්තයන් වහන්සේත් කල්පනා කළා, භාග්‍යතුන් වහන්සේ මම ගැන දන්නේ නැතුව නෙමෙයිනි. මම කවුද කියලා භාග්‍යතුන් වහන්සේ හොඳට දන්නවනේ. නමුත් ඇයි භාග්‍යතුන් වහන්සේ මගෙන් මෙවන් ප්‍රශ්නයක් අහන්නේ? සරියුත් මහරහතන් වහන්සේ කල්පනා කරනවා, මේ ඉන්න පිරිසට හොඳ පූර්වාදර්ශයක් දෙන්න ඕනෙ හින්දා. අනික චෝදනා කරපු භික්ෂුන් වහන්සේ මරණයෙන් පස්සේ නිරේ යන්නේක නතර කරන්න ඕන නිසා උන්වහන්සේට අනුකම්පා කරලා අනික් අයට අනුග්‍රහ පිණිස තමයි භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රශ්නය අහන්නේ. පින්නතුන විශේෂයෙන් සඳහන් කරනවා, මේ වෙලාවේ සාරිපුත්තයන් වහන්සේ අර භික්ෂූන් වහන්සේගේ ඇඟේ හැපුණද, එහෙම නැත්නම් සරුව සම්පූර්ණයෙන් මුසාවක්ද මේ භික්ෂූන් වහන්සේ කියන්නේ? පින්නතුන සඳහන් කරනවා, ඒ භික්ෂූන් වහන්සේගේ ඇඟේ හැපුණා.
හැබැයි සාරිපුත්තයන් වහන්සේ නෙමෙයි. සාරිපුත්තයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා නැගිටලා වඩිනකොට හුලඟට ගියපු සිවුරේ කොනක් අර භික්ෂුවගේ ඇඟේ වැදුනා කියලා. ඒකටයි මේ චෝදනාව. සිවුරේ කොනක් වැදිලා තියෙනවා, සිවුර හුලඟේ ගිහිල්ලා වැදුන බව දන්නෙත් නැහැ. නමුත් සාරිපුත්තයන් වහන්සේගෙන් භාග්‍යතුන් වහන්සේ ප්‍රශ්නය අහනවා. එහෙම වුණාද? මොන හේතුවක් නිසා ඒ ආඝාතය, ඒ වෛරය ඉපදෙව්වද? ස්වාමීනි, සාරිපුත්තයන් වහන්සේ මාහා ගැටිලා මගේ ඇඟේ හැපිලා ගියා කියලා මේ භික්ෂුන් වහන්සේ සඳහන් කරන්නේ. ඒට සමාවක්වත් ගන්නේ නැතුවම චාරිකාවි ගියා. පින්නතුනි, ශරියුත් මහරහතන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේට මේ වෙලාවේ සඳහන් කරනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම කවුද කියලා භාග්‍යතුන් වහන්සේ දන්නවා. මම අතින් එහෙම දෙයක් මට නොදැනි වෙන්න පුළුවන් කමක් නෑ ස්වාමීනි. කායගත සතිය මොන තරම් තමන් වහන්සේ දියුණු කරලද කියන කාරණාව තමයි ප්‍රකාශ කරන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දැන් අර භික්ෂුවක් පිටත් කළානේ සරියුත් මහරහතන් වහන්සේට වඩින්න කියලා. මේ කතාව අහගෙන හිටියා අග්‍ර උපස්ථායක ආනන්දයන් වහන්සේයි වමත් ශ්‍රාවක මහමුගලන් මහරහතන් වහන්සේ. අහගෙන ඉඳලා යතුරු කැරලි අතේ තියාගෙන විහාරයක් ගානේ වැඩිය කියලා කියන්නේ. එහෙම වැඩම කරලා සියලුම භික්ෂූන් වහන්සේලාට කතා කරනවා. කතා කරලා කියනවා, ආයස්මතුන්ලා එන්න, මහණෙනි එන්න, භාග්‍යතුන් වහන්සේ ළඟට එන්න සියලු දෙනාම. මහා ප්‍රඥාවෙන් පිරිච්ච සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දක්ෂිණ ශ්‍රාවක මහා සාරිපුත්තයන් වහන්සේ අද බුදුරජාණන් වහන්සේ ළඟ සිංහනාද කරනවා. මහණෙනි ඉක්මනට එන්න කියලා කතා කරනවා. පින්නතුනි, භික්ෂූන් වහන්සේලාත් රාත්‍රී ස්ථානවල දිවා ස්ථානවල වැඩ ඉන්න අය භාවනා කර කර හිටියත් භාවනාව නතර කරලා ඉනවා. මොකද ශාසනේ මහා තෙරවරු දෙපළක් තමයි මහණෙනි එන්න කියලා කතා කරන්නේ, ආයිස්මතුන්ලා එන්න කියලා කතා කරන්නේ. මේ මහා තෙරවරු ආමන්ත්‍රණය කරනකොට නෑවිල්ලා ඉන්න එක මාන්නයක්. එහෙනම් නෑවිත් ඉන්නේ නැහැ. ආමන්ත්‍රණය කරන නිසා ඔක්කොම ඇවිල්ලා විශාල භික්ෂු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වෙනවා. සාරිපුත්තයන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලා මැද්දේ දැන් මහා වැරදිකාරීෙක් වගේ, දැන් වැරදි කළා කියලා චෝදනා කරලා නිති, දැන් මහා වැරදිකාරීෙක් වගේ. ඒකයි සඳහන් කළේ මොන හේතුවක් නිසා එම ආඝාතය වෛරය ඉපදෙව්වද කියනවනම් සාරිපුත්තයන් වහන්සේ දසබලයන් වහන්සේ වැඳලා භාග්‍යතුන් වහන්සේ ළඟින් පිටත් වෙලා ගියපු නිසා අර මහා භික්ෂු පිරිස සරියුත් මහරහතන් වහන්සේට ඉන්න පරිවාර සම්පත්තිය දැකලා ඒක ඉවසන්න බැරි හින්දායි මේ භික්ෂුන් වහන්සේ මේ චෝදනාව මේ විදිහට කළේ කියලා. සාරිපුත්තයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා තමන් වහන්සේගේ නිදොස් බව ඉදිරිපත් කරන්න හදන්නේ. පින්නතින එතකොට සිංහනාදයක් කරනවා. මොකද්ද මේ සිංහනාදයක් කරනවා කියලා කියන්නේ? සාමාන්‍ය සිංහනාද කරන්නේ තිරිසං සතෙක්. සිංහයා කියන්නේ තිරිසං සතෙක්නේ. නමුත් බුදුදහමේ බොහෝ තැන්වල සිංහනාදය කියන වචනේ අපි පාවිච්චි කරනවා. භාග්‍යතුන් වහන්සේත් සිංහනාද කළා. සාරිපුත්තයන් වහන්සේත් සිංහනාද කළා. ඇයි සිංහනාදයක් මෙතෙන්ට යොදලා තියෙන්නේ? ඒකට කරුණු දක්වලා තියෙනවා. සිංහනාදය කියලා කියන්නේ තිරිසනෙකුගේ නාදයක් වුණත් මේ හඬ
කාටවත් දෙවනි නැති හඬක්. සිංහෙක් නාද කළා කියලා කියහම ඒ සිංහ නාදය අභිභවනය කරන්න පුළුවන් හඬක් වෙන කාටවත් නැහැ. අනික හැම සිව්පාවෙක්ම මේ සිංහ නාදයට දක්වන්නේ පුදුමාකාර බයක්. හස්ති රාජයෙක් වුණත් සිංහ නාදයට බයක් දක්වනවා. අන්න ඒ නිසා සියලුම නාදවලට වඩා ඉහළයි. හැම හඬක්ම ඉක්මවන්න පුළුවන් හඬක් සිංහ නාදය කියලා කියන්නේ. ඊළඟට සඳහන් කරනවා ඒ හඬ නිසා ඒ ශ්‍රේෂ්ඨ නාදයක් ප්‍රමුඛ නාදයක් කිසිම හඬකින් ආපහු හරවන්න බැරි හඬක්. අන්න ඒ වගේ තමයි පින්නතුනි මේ ශාසනයේ සියලුම භික්ෂුන් වහන්සේලාට උඩින් ඉන්න සාරිපුත්තයන් වහන්සේ මේ ශාසනයේ සියලු භික්ෂු සංඝයාගේ කෙරවල වැඩ ඉන්න නිසා උන්වහන්සේ යමක් ප්‍රකාශ කළොත් නෑ සාරිපුත්තයන් වහන්සේ ඒක එහෙම නෙමෙයි කියලා කියන්නේ මේ ශාසනයේ වෙනත් සමත් තවත් භික්ෂුවක් නෑ කියලා. අන්න ඒක නිසා ඒ හඬටත් කියනවා සිංහනාදය කියලා. භාග්‍යතුන් වහන්සේගේ යම් ප්‍රකාශයක් වෙනස්කරන්න දෙවියෙකුට බ්‍රහ්මයෙකුට මාරයෙකුටවත් බැරි නිසා භාග්‍යතුන් වහන්සේගේ නාදය මහත් සිංහනාදය කියලාම සැලකෙනවා. භික්ෂුන් වහන්සේලාටත් මේ මහත් තෙරුන් වහන්සේලා දෙනමක් කතා කරපු නිසා බෑ කියන්න බැරි නිසා විශාල පිරිසක් මෙතෙන්ට මේ අවස්ථාවේ සහභාගී වුණා. සාරිපුත්තයන් වහන්සේත් ගමන නතර කරලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට නැවත වතාවක් වන්දනා කරලා භාග්‍යතුන් වහන්සේගෙන් කාරණාව විමසනවා. ස්වාමීනි කියලා සරියුත් මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ අහපුවාම සාරිපුත්ත යම් භික්ෂුවකගේ ඇඟේ හැපුණද කියලා අහපුවාම තමන් වහන්සේගේ පිළිතුරු සිංහනාදය පටන් ගන්නවා. ස්වාමීනි මේ කයෙහි යම් කායගත සතියක් නැත්නම් යම් සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් සමග ගැටිලා උන්වහන්සේගෙන් සමාව ඉල්ලන්නේ නැතුව කෙනෙක් යන්න පුළුවන්. මනාව කය පිළිබඳව සිහියක් නැත්නම් යම් කෙනෙක් තවත් කෙනෙකුගේ ඇඟේ ගැටිලා සමාව ඉල්ලන්නේ නැතුව යන්න පුළුවන්. ඉන්නතින ඔය වැඩේ අපි අදින් ඕනතරම් සිද්ධ වෙනවා. පිරිස් ඉන්න තැනක අපි යනකොට සමහර කෙනෙකුගේ කකුලේ හැප්පෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇඟේ හැප්පෙන්න පුළුවන්. උරපත්තෙන් උරපත්ත ගැටෙන්න පුළුවන්. නමුත් සමහරලාට අපිත් කේන්තියෙන් හැරිලා බලලා යනවා මිසක් අනේ සමාවෙන්න කියලා කියන කෙනෙක් ඉතාම කලාතුරකින් තමයි හම්බ වෙන්නේ. එතකොට අර පුද්ගලයාත් කේන්තියෙන් බලනවා මේ පුද්ගලයාත් කේන්තියෙන් බලන එකක් තමයි තියෙන්නේ. නමුත් සාරිපුත්තයන් වහන්සේ සඳහන් කරනවා යම් කායගත සතියක් යම් කෙනෙකුට නැත්තම් එහෙම ඇඟේ හැප්පිලා සමාව ඉල්ලන්නේ නැතුව යන්න තිබුණා. ඒක පිළිගන්න පුළුවන්. නමුත් ස්වාමීනි මේ මහ පොළොවට අපි පිරිසිදු දේවලුත් දානවා අපිරිසිදු දේවලුත් දානවා ලේත් දානවා කෙලත් දානවා සෙමත් දානවා සොටුත් දානවා මලක් මුත්‍රාදියත් මේ මහ පොළොවට දානවා රන් රිදී මුතු මැණික් ආදියත් මේ මහ පොළොවට දානවා. පිරිසිදු දේවල් අපිරිසිදු දේවල් මේ මහ පෘථුවියට මොනවා දැම්මත් මහ පෘථුවියේ සතුටකුත් නැහැ මහ පෘථුවියේ දුකකුත් නැහැ. කම්පා වෙන ස්වභාවයකුත් නැහැ උද්දාමයට පත් වෙන බවකුත් නැහැ. ස්වාමීනි ඒ මහ පොළොව පීඩාවට පත් වෙන්නෙත් නැහැ ලැජ්ජාවට පත් වෙන්නෙත් නැහැ පිළිකුල් කරන්නෙත් නැහැ කිසි දෙයක්. ආන් ඒ වගේ ස්වාමීනි මමත්
මේ පෘථුවිය වගේ සමසිතින්ම වාසය කරනවා. මමත් ස්වාමීනි මේ පෘථුවිය වගේමයි සමසිතින්ම වාසය කරනවා. මට කවුරුවත් බැන්නත් කමක් නැහැ. මට කවුරුවත් ගැහුවත් කමක් නැහැ. මට කවුරුවත් ප්‍රශංසා කළත් කමක් නැහැ. මුතු මැණික් වරුසාවෙන් මම නෑව්වත් කමක් නැහැ. මේ කිසිම දෙයකින් මගෙත් උඩඟු බවක් නැහැ. මට අමුතු සතුටකුත් නැහැ. මට අමුතු දුකකුත් නැහැ. මහ පොළොව සමානව මම ජීවත් වෙනවා ස්වාමීනි කියලා සඳහන් කළා. ස්වාමීනි මේ පෘථුවිය වගේ සමතිතින්ම මම වාසය කරනවා. මේ කායගත සතිය ඒ තරම්ම උන්වහන්සේ වඩලයි තියෙන්නේ. කොයි විදිහටද වඩලා කියලා කියන්නේ ධාන මට්ටමට වඩලා සමාධි මට්ටමට වඩලා මනාව වාසය කරනවා. කායගත සතිය තුලින් ධානත් ලැබලයි තියෙන්නේ. සමාධියත් මනාව හොයලයි තියෙන්නේ. ආන්ගේ ධාන මට්ටමට සමාධි මට්ටමට වඩලා මම වාසය කරනවා ස්වාමීනි කියලා පළවෙනි සිංහනාදේ කරනවා. එතකොට වෙන කාටවත් බෑ සාරිපුත්තයන් වහන්සේ කායගත සතිය මෙච්චර වඩලා නෑ කියලා කියන්න. වෙන කිසිම කෙනෙකුට පුළුවන්කමක් නෑ. සාරිපුත්තයන් වහන්සේ අර භික්ෂුවගේ ඇඟේ හැපුණේ නෑ. නැත්නම් ඇඟේ හැපුණා හැපුණේ නෑ කියලා කියන්නේ බොරුවක් කියලා කියන්න වෙන කිසි කෙනෙකුට පුළුවන්කමක් නෑ. ඊළඟට සඳහන් කරනවා පින්නතුනි ඒ දිසාවන්ට මේ ධාන මට්ටම වඩලා කියන එක විතරක් නෙමෙයි මෙතන කියන්නේ ප්‍රමාණයක් කරන්න බැරි තරම් කායගත සතියම ප්‍රගුණ කරලයි තියෙන්නේ. කය ගැන පුදුමාකාර දැනුමක් පුදුමාකාර අවබෝධයක් සාරිපුත්තයන් වහන්සේට තියෙනවා. ඒ කය ගැන දැනුමක් අවබෝධයක් කියලා කියහම අර අපි මුලින් සඳහන් කරපු මේ කයේ තියෙන පිළිකුල් බව සැඬොල් කොලුවත් රාජකුමාරයත් ඇටකූටු වලින් හැදිලා තියෙන්නේ. 900ක් නහරවැල් වලින් ගැට ගැහිලා තියෙන්නේ. ශරීරයේ පුරාම මස්සොතල අමුහමකින් වහලා ඇතුළ නොයෙක් අපද්‍රව්‍ය වලින් පුරවලා පරම පිළිකුල් පරම දුර්ගන්ධ තත්ත්වයෙන් තියෙන්නේ කියන කාරණාව සාරිපුත්තයන් වහන්සේ ඉතාම හොඳට දන්නවා. කායගත සතිය වඩනකොට ඒ කරුණු විශේෂයි තමන්ගේ කය පිළිබඳව. කය පිළිබඳව මාන්නයක් ඇති වෙනවට තමයි ඒ කරුණු හොඳට වඩලා තියෙන්නේ. එහෙනම් සාරිපුත්තයන් වහන්සේ අනන්ත අප්‍රමාණ මට්ටමින් වඩලයි තියෙන්නේ. ආන් ඒ නිසා නොදැනී උන ක්‍රියාවක් උඩඟු බවක් මත ඇති උන ක්‍රියාවක් ඒ ජීවිතය තුළ කවදාවත්ම නැහැ. කිසිම දෙයක් සමග ගැටෙන්නේ නැතුව අමනාපයක් නැතුව ස්වාමීනි මම වාසය කරනවා. කිසි කෙනෙක් එක්ක ස්වාමීනි මම ගැටෙන්නේ නැහැ. ගැටුණා කියලා අහන්නත් නැහැ. අනාගතේ ගැටෙයි කියලා බයකුත් නැහැ. අනාගතයේදී ඒක වෙන්නෙත් නැහැ. අතීතයේ වෙලත් නැහැ. වර්තමානයේදී ඒකට මගක් හැදෙන්නෙත් නැහැ. අන් ඒක නිසා පළවෙනි සිංහනාදී සාරිපුත්තයන් වහන්සේ සඳහන් කරනවා. පින්නතුනි දෙවනි කාරණාව සඳහන් කරනවා යම්සේ ස්වාමීනි ජලය පිරිසිදු දේවල් අපිරිසිදු දේවල් මල මුත්‍ර ලේ සැරව කෙල සොටු මේ සියලුම දේවල් ජලයේ හොදලා දානවා. නමුත් ස්වාමීනි එසේ කළා කියලා ජලයට එයින් කිසිම පීඩාවක්වත් ලැජ්ජාවක්වත් පිළිකුල් බවක්වත් නැහැ. ජලයේ කවදාවත් අමනාප වෙන්නේ නැහැ අපිරිසිදු දේවල් හේතුව කියලා. ජලයේ කවදාවත් මනාප වෙන්නේ නැහැ රන් රිදී මුතු මැණික් ගෙනල්ලා වතුරට දැම්මටවත් වතුරේ සේදුවාටවත් ජලය අමනාප වෙන්නේ නැහැ.
දේශනා කරනවා ස්වාමීනි මමත් මේ ජලය සමාන කරගෙන ජීවත් වෙනවා ජලයට සමාන සිතක් ඇතුව ස්වාමීනි මං වාසය කරනවා පින්නතිනි සඳහන් කරනවා ඒ කියන්නේ ජලය සමාන කරලා හිත වඩලයි තියෙන්නේ කියලා මේ ජලය අපිත් එක්ක අමනාප වෙන්නේ නැහැ වගේ සාරිපුත්තයන් වහන්සේත් ජලය සමාන කරලා හිත වඩලා යම්සේ ජලය කවුරුවත් එක්ක අමනාප නොවන්නේද සාරිපුත්තයන් වහන්සේත් ඒ විදිහටම කිසිම අමනාපයක් නැහැ වෛරී බවක් නැහැ මහග්ගත භාවයක් මනාව වඩලයි තියෙන්නේ අවෛරී බව ඇති කරගෙනයි තියෙන්නේ මෙන්න මෙසේ වඩලා නැති කෙනෙක් නම් ස්වාමීනි එහෙම අනුන්ගේ ඇඟේ ගැටිලා සමාවක් ගන්න නැතුව යන්න පුළුවන් නමුත් මනාව මං කායගත සතිය වඩලා තියෙන නිසා මං අතින් එහෙම වරදක් වෙන්නේ නැහැ කියලා සඳහන් කළා තුන්වෙනුව පින්නතිනි තේජෝව පිළිබඳව කාරණාවක් සඳහන් කරනවා ස්වාමීනි ගින්න පිරිසිදු දෙත් දවනවා අපිරිසිදු දෙත් දවනවා ලේ දැම්මොත් සෙම දැම්මොත් කෙල දැම්මොත් සැරවෙ දැම්මොත් මල මූත්‍ර දැම්මොත් ඒ ඔක්කොම ගින්නෙන් පුච්චෙනවා රත්තරන් දැම්මොත් ඒකත් පුච්චෙනවා මුතුමෙණික් දැම්මොත් ඒකත් පුච්චෙනවා එහෙනම් වටිනාද නොවටිනාද කියලා ભેදයක් නැහැ ඕනෑම දෙයක් පුළුස්සලාලු කරලා දාන්න ගින්නට පුළුවන් ඉන්නතේ ගින්නට මේ ලෝකේ දවන්න බැරි දෙයක් නැති තරම් කෙනෙක් හිතන්න පුළුවන් මුත්‍ර දැම්මුත් නිමෙන්න පුළුවන් මල දැම්මුත් ගින්න නිමෙයි මල පහ එහෙම විතර වෙයි කියලා ඒ අපි හිතන ගින්නක් ගැනයි කියන්නේ මේ සාමාන්‍ය ගින්නකදී එහෙම වෙන්නේ සමහර ලාඩ පොල්ලා තු හත අට 10ක් එකතු කරලා ගිනි තියා අපි තැනකට මල පහ ගොඩක් විසිකෝ පොල්ලා තු ටික පිච්චිලා යයි මල පහ ටික එහෙමම ඉතුරු වෙයි නමුත් කල්පනා කරන්නකො මිනිහෙක් මැරුණහම අර තාප බලාගාරයකට ගෙනහිල්ල පුළුස්සහම ඒ මිනිසයාගේ ශරීරයේ ලේ සරව වෙනම ඉතුරු වෙලාද මල මුත්‍ර මොකවත් ඉතුරු වෙලාද ඇට කෝටුවක්වත් ඉතුරු නොකර සේරම පුච්චලා දානවා එහෙනම් මේ ගින්න මේ ඕනෑම දෙයක් දවනවා ස්වාමීනි මමත් ජීවත් වෙන්නේ මේ ගින්න සමාන කරලා කායගත සතිය ඒ තරම්ම වඩලයි තියෙන්නේ ගින්න යම්සේද ඕනෑම දෙයක් පුළුස්සනවා මමත් ස්වාමීනි කෙනෙක් මට ප්‍රශංසා කළත් මං ඒ ප්‍රශංසාවෙන් උඩඟු වෙන්නේ නැහැ කෙනෙක් මට චෝදනා කළොත් මං ඒ චෝදනාව නිසා අනික් අයට වෛර කරන්නෙත් නැහැ මම ගින්න සමාන කරලා වාසය කරන කෙනෙක් ස්වාමීනි කියලා කියනවා මේකත් සිංහනාදයක් පිනතිනේ අපිට මේ දේවල් එච්චර තේරෙන්නේ නැත්තේ මේ සිංහනාදී ගැඹුරු වැටෙන්නේ නැති හින්දා මොකද මේ කියන එකම වචනයක්වත් අභිභවනය කරන්න බැරි නිසායි මේව සිංහනාද බවට පත් වෙන්නේ හතරවෙනි කාරණාවක් සඳහන් කරනවා වාතයේ පිළිබඳව ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පිරිසිදු අපිරිසිදු මල මුත්‍ර කෙල ලේ සරව ඕනෑම දෙයක් අරගෙන මේ වාතයේ ගමන් කරනවා වාතයේ මේ ඔක්කොම ගමන් කරනවා නමුත් එයින් සුලඟට කවදාවත් පීඩාවක් නැහැ සුලඟට කවදාවත් ලැජ්ජාවක් නැහැ සුලඟට කවදාවත්ම පිළිකුල් බවක් නැහැ ස්වාමීනි මෙන්න මේ වාතයේ සමාන සිතකින් මම වාසය කරනවා ආන්ගේ නිසා මම මේ කායගත සතිය මනාවම වඩලයි තියෙන්නේ ස්වාමීනි මම යම්සේ කායගත සතිය වැඩුවද එවන් උතුම් භාවනාවක් ප්‍රගුණ කරලා නැති කෙනෙක් තව කෙනෙකුගේ ඇඟේ ගැටිලා සමාව නොගෙන යන්න පුළුවන් නමුත්
මම එහෙම ගියා කියලා කියනවා නම් ඒක වෙන්නේ නැති දෙයක් කියලා සඳහන් කරනවා. එහෙනම් සාරිපුත්ත සිංහනාද සූත්‍රයෙන් සාරිපුත්තයන් වහන්සේගේ සිංහනාද හතරක් අපි බොහොම කෙටියෙන් නමුත් මේ අවස්ථාවේ සිහිපත් කරන්ට යෙදුණා. ධර්මදේශනාවේ කාලයත් නිමා වෙලා තියෙන නිසා මේ උතුම් සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන අපි සිදු කරපු පළවෙනි ධර්මදේශනාව අද මේ විදිහට නිමා කරමු. අපේ ශාසනයේ අති උතුම් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මේ උතුම් සිංහනාදේ කෙළවර උන්වහන්සේ ප්‍රකාශ කරන කරුණු ටිකත් උන්වහන්සේගේ ජීවිත චරිතයේ වටිනා කාරණා ටිකකුත් ඉතාමත්ම සංවේගජනක විදිහට අපිට මුණගැහෙනවා. පින්තුනි අපි පළවෙනි ධර්ම දේශනාව මේ විදිහට නිමා කරමු. මේ උතුම් සූත්‍ර දේශනාවෙන් සිදු කරන පළවෙනි ධර්ම දේශනාවට දායකත්වයේ දරුණු ලබනවා කටුගස්තොට රණවන සමගි මාවතේ පදිංචි විපුල තුරුකුත්තල නෙළුම් පියරත්න සහ අයනි දියණිය විසින් තිලින පුතණුවන් තිලංග පුතණුවන් සහස්නා සහ යතුලි දියණියන් විසින් පින්නතුනි අද මේ උතුම් ධර්මදේශනාවේ දායකත්වයේ දරම් ලබන්නේ කටුගස්තොට රණවන සමගි මාවතේ පදිංචි විපුල තුරුකුත්තුල මහත්මා සහ නෙළුම් වීරරත්න අයනි දුවනිය තිලින පුතණුවන් තිලංග පුතණුවන් සහස්නා සහ යතුලි යන දේනියන් විසින් උතුම් අරමුණ පරලෝ සැපත් SDA කුරුකුත්තුල පියාණන් හැරල්ඩ් වීරරත්න පියාණන් ලසතා වීරරත්න මව යන අයට පින් අනුමෝදන් කිරීම සුජීවත්ව සිටින කරුණාවතී කුරුකුත්තුල මෑණියන්ට ආශිර්වාද කිරීම උපතේ සිට ස්නායු ආබාධයක් සහිතව ඔට්සම් තත්ත්වයෙන් පසුවන 28 වී ඇති තිලින ඉෂාන් කුරුකුත්තුල එකම පුතණුවන්ගේ මෙම කර්මගත රෝග තත්ත්වයේ ඉදිරි උත්පත්ති භවයන්හිදී නිදහස් කොට සුගතිගාමී වීම සඳහාද බලවත් අකුසල කර්මයන් අහෝසි කරවීම සඳහාද මේ උතුම් ධර්ම දානමය පින්කම මහත් ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේශප්‍රිය මහත්මාටත් ප්‍රියංකා මහත්මියටත් මෙවැනි කුසල ධර්මයන් වල තව තවත් නිරත වීමට ශක්තිය ධෛර්යය වාග්ය නිරන්තරයෙන් සැලසේවා කියලා කුරුකුත්තුල පවුලේ අය ආශිර්වාද කරනු ලබනවා. එම දායක පිරිස විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. ඊතාම ඉක්මන් භවයක ඊතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හේතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ